අයිබෝවන් ශ්‍රද්ධා ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම චාමිකා කණේකොඩ ප්‍රථමයේ නවතහනිය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු 18 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්. මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි. තරුණ තරුණියන් 50,000කට පිළිකත් ආයතනයක වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට රජින් විශේෂ මුදලක් වෙන් කෙරේ. උසස් පෙළ විභාගයේ නොවැම්බර් 25 වනදා ශිෂ්‍යත්ව විභාගයට සියල්ල සූදානම්. බටහිර රටවල්වලට රුසියානු ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්. චන්ද මධ්‍යස්ථානයේ සිට ගණන් කිරීමේ මධ්‍යස්ථානය දක්වා චන්ද පෙට්ටි ප්‍රවාහනය කරන රථය පසුපසින් අපේක්ෂකීන්ගේ නියෝජිතීන්ට වාහනයකින් පැමිණීමට අවස්ථාව ලබා දී තිබෙනවා. මේ අතර ජනාධිපතිවරට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3500 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. 2024 සැප්තැම්බර් මස 21 දින පැවැත්වීමට ජනතිරය තෝරාපත් කරන චන්ද විසින් අදාළ තැපැල් දැන් සලකුණු කිරීමකට දැන් අවසන් වුණා. මීට එහෙද්දී තමන්ගේ සේවාස්ථාන තුදී 4, 5, 6 කියන දිනවලදීත්, ඒ වගේම ඊයේ දිනවලදී එම සේවාස්ථානයේ පිට දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුලදීත් තැපැල් දැන් දායකන තැපැල් දැන් සලකුණු කිරීමේ අවස්ථාව ලබා දීලා තිබුණා. ඒ අනුව ඒ තැපැල් දැන් සලකුණු කිරීම කටයුතු අවසන් වෙනවා. ඒ අනුව ඊට සලකුණු කරන ලද තැපැල් චන්ද පත්‍රිකා ඒ සියල්ල ඒ අදාළ දිස්ත්‍රික්කවල තේරීම් බලධාරීන් වෙත ලැබීමට අවශ්‍ය කටයුතු මෙවැනි සිදුවීම් පවතිනවා. ඒත් එක්කම පිටිය රාජ්‍ය සභාව සඳහා නාමචන බාර ගැනීම සිදු කරන ලැබුවා. කණ්ඩායම් 12ක් මේ සඳහා අපේතන්පත් බාර දීලා තිබුණා. ඒ කණ්ඩායම් 12 අතරින් කණ්ඩායම් 11ක් තමන්ගේ නාමචන බාර දීම සිදු කර තිබුණ අතර ඒ අතරින් දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන කණ්ඩායමක නාමචන ප්‍රතික්ෂේප වීම සිදු වුණා. ඒ අනුව මේ වන විට දේශපාලන පක්ෂ 7ක් සහ ස්වාධීන කණ්ඩායම් 2ක් කණ්ඩායම් 9ක් තරඟ බිමේ ඉන්නවා. එල්පීටී රාජ්‍ය සභාවේ පළාත් පාලන මැතිනිය සඳහා මෙම පළාත් පාලන මැතිනිය පැවැත්වීම සඳහා එල්පීටී රාජ්‍ය සභාවේ තේරීම් බලධාරීවරයා විසින් ඔක්තෝබර් මාස 26 පැවැත්වෙන බවට නිවේදනය කරන ලැබුවා. ඒ අනුව එල්පීටී රාජ්‍ය සභාවේ සභිකයන් තෝරා ගැනීමේ ඡන්ද විමසීම ඔක්තෝබර් මාස 26 වෙනිදා පැවැත්වීම නිවේද බව සඳහන් කිරීමට කටයුතු කරනවා. මෙම මැතිනියට අදාළව මැතින ප්‍රචාරක රැලි පැවැත්වීමේ අවසන් දිනය වෙන්නේ සැප්තැම්බර් මාස 18 දින මධ්‍යම රාත්‍රී 12ට සියලුම ප්‍රචාරක කටයුතු නැවතිය යුතුයි. ඉන්පසු පැය 48ක් කාලයක් නිහඬ කාලයක් අපි ඉල්ලා සිටින සියලුම මාධ්‍ය ආයතන ඒ වගේම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් මෙම නිහඬ කාලය තුළ ඔබගේ මාධ්‍ය භාවිතාවෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ අදාළව මිනිසුන්ගේ මතවාද වෙනස් වීමට අදාළ වෙන කිසිදු ආකාර ප්‍රචාරක කටයුත්තක් සඳහා ඔබගේ මැදිහත් වීම නොවිය යුතුයි. ඒ වගේම අපි පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරනවා මෙම කාල සීමා තුළ යම් කිසි ආකාරයකින් ප්‍රචාරණ කටයුතු නියුක්ත වන යම් පිරිසක් වෙනම් ඔවුන්ට අදාළව නීතිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමට වග බලා යුතු බවට. ඒත් එක්කම මේ වන විටත් මේ දිස්ත්‍රික්ක 25ම අදාළ නිලධාරීන්ගේ පත් කිරීම සායසිලකට අවසන්ලා තියෙන. ඒ අනුව ඉදිරි දිනවලදී ඒ දිස්ත්‍රික්කයට අදාළ නිලධාරීන්ට ඔවුන්ගේට අදාළ චන්ද මධ්‍යස්ථානය හෝ ගණන් කිරීම ශාලා හෝ අදාළ සේවාව පිළිබඳව ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳව අදාළ පත්වීම් ලිපි සියල්ල ලැබීමට නියමිතව තියෙනවා. ඒ අනුව විශේෂ ඉල්ලීමක් කරනවා සියලුම ඡන්දදායකයන්ගෙන් තමන්ට මේ ඡන්දය සලකුණු කිරීම සඳහා වළංගු ඡන්ද හිම හැඳුනුම්පත් සංඛ්‍යාවක් වළංගු හැඳුනුම්පත් සංඛ්‍යාවක් අපි නිර්දේශ කරලා තියෙනවා. විශේෂ ඡන්ද පුද්ගල්‍ය අපේ දෙපාර්තමේන්තුවට කරන ලබන ජාතික හැඳුනුම්පත ඒ වගේම වළංගු රියදුරු බලපත්‍රය විශ්‍රාමික හැඳුනුම්පත කරන සඳහාම ඉලක්ක කරගෙන නිකුත් කරන ලබන తాවකාලික හැඳුනුම්පත මේ හැඳුනුම්පත් ඔබට භාවිතා කරන්න පුළුවන් ඔබේ ඡන්දය පාවිච්චි කරන සඳහා විශේෂ මිල්ලා සිටිනවා සියලුම පාර්ශ්වයන්ගේ විශේෂ රැකියාවන්ල නියුක්ත නොවන ගෙදරවලින් වැඩිහිටි පාර්ශ්වයන් අපි ඉල්ලීමක් කරනවා ඔබට මේ ඡන්දය දැම සඳහා අවශ්‍ය කරන ඔය හැඳුනුම්පත් නිසි ආකාරයෙන් මේ වෙන විටත් බලලා නිසි තැන්වල නිසි ආකාරයට තබා ගන්න ඔබට තියෙන දිනේදී ඡන්දය පාවිච්චි කරලා ඔබගේ හැඳුනුම්පතක් අවශ්‍ය නිසා යම් ලෙසකින් ඔබගේ හැඳුනුම්පතක් නොතිබෙනම් මම ඒ සඳහන් කරපු ඔබට පුළුවන් ඔබගේ ප්‍රදේශ ජනාධිපතිවරයන්ට අදාළ සියලු ප්‍රචාරක කටයුතු එළඹෙන 18 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.
ඉන්පසු කිසිදු දේශපාලන පක්ෂයකට අපේක්ෂකයෙකුට හෝ ආධාරකරුවෙකුට අදාළ ආකාරයට ප්‍රචාරක කටයුතු වල නියලීම තහනම් වන බවයි එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ. මෙරට නමවන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා වන 2024 ජනාධිපතිවරණය සඳහා ඉතිරි වැත්තේ තව දින 8ක් පමණයි. චන්ද මධ්‍යස්ථානයේ සිට ගණන් කිරීමේ මධ්‍යස්ථානය දක්වා චන්ද පෙට්ටි ප්‍රවාහනය කරන රථය පිටුපසින් අපේක්ෂකින්ගේ නියෝජිතින්ට වාහනයකින් පැමිණීමට අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ අනුව චන්ද මධ්‍යස්ථානයේ සිට ගණන් කිරීමේ මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි අවසන් පොලිස් මුරපොළ දක්වා චන්ද පෙට්ටි රැගෙන එන වාහනය පිටුපසින් පැමිණීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා. එසේ යාමට අවශ්‍ය නම් අදාළ චන්ද මධ්‍යස්ථානයේ නම, පසුපසින් පැමිණෙන වාහනේ අංකය සහ වාහනේ සිටින නියෝජිතයාගේ නම ඇතුළත් විස්තර වාර්තාවක් චන්ද විමසීමේදී දින තුනකට පෙර බලයලත් නියෝජිතයෙකු විසින් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත ලබා දිය යුතු වනවා. ඒ සඳහා නිකුත් කරන වාහන බලපත්‍රය අදාළ චන්ද පොලේ ජ්‍යෙෂ්ඨ චන්දස්ථානාධිපතිවරයාකින් ලබාගත හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත රැගෙන යන චන්ද පෙට්ටියම කිසිදු වෙනසක් නොමැතිව නියමිත ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත භාර දෙන්නේද යන පිළිබඳව ඇතැම් දේශපාලඥයින් සහ අපේක්ෂකින් සැක සහිත බව ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා. මේ අතර ජනාධිපතිවරණ අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. පසුගිය ජූලි 31 වනදා සිට පෙරේදා පස්වරු 4:30 දක්වා කාලය තුළ ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 3610ක්. ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාවෙන් 3047ක් විසඳීමට මේ වන විට කටයුතු කර ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා. මේ අතර ලබන 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා 84ක් මේ වන විට නිවෙස් වෙත බෙදාවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. නියෝජ්‍ය තැපැල්පති රාජිතරණ සිංහ මහතා සඳහන් කළේ හෙටින් පසුව නිවෙස් වෙත නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදා හැරීම සිදු නොවන බවයි. කෙසේ වෙතත් සෙනසුරාදා වන විට නිල ඡන්ද දැන්වීම පත්‍රිකා නොලැබුණහොත් ලබන 18 වනදායින් පසු තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර තම ඡන්ද දැන්වීම පත්‍රිකාව ලබා ගැනීමේ හැකියාව පවතින බවත් මැතිවරණ දිනයේදී ඒ සඳහා අවස්ථාව සලසා ඇති බවත් නියෝජ්‍ය තැපැල්පති රාජිතරණ සිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා. තරුණ තරුණියන්ට ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව උසස් අධ්‍යාපන අවස්ථා මෙරටදීම ලබා ගැනීමට අවස්ථාව සලසමින් නව අධ්‍යාපන ආයතන ඇතිකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින්. තරුණ තරුණියන්ට ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල උසස් අධ්‍යාපන අවස්ථා මෙරටදීම ලබා ගැනීමට අවස්ථාව සලසමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නව අධ්‍යාපන ආයතන රැසක් ඉදිරියේදී රට තුළ ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ටයිම්ස් ස්කූල් ඔෆ් හයර් එඩ්යුකේෂන් උසස් අධ්‍යාපන පාසල සමාරම්භය වෙනුවෙන් කොළඹ කාලමුදුර හෝටලයේදී ඊයේ පැවති උත්සවයක් අමතමින් සීමා සහිත විජය පුවත්පත් සමාගමට අනුබද්ධ ආයතනයක් ලෙස ටයිම්ස් උසස් අධ්‍යාපන ආයතනය ආරම්භ කර තිබෙන අතර විදේශීය විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන තුනක් සමගින් කබද්දව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මෙහි අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යනු ලබනවා. ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ පුළුල් පරාසයක රැකියා ඉලක්ක කරගත් අධ්‍යාපන පාඨමාලා මෙහි පවත්වාගෙන යනු ලබන අතර ඒ අනුව සහතික පත්‍ර, ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පාඨමාලා මෙන්ම ඩිජිටල් අකඩමි හරහා වෘත්තීය නිපුණතා සංවර්ධන වැඩසටහන් හා උපාධි සහ පශ්චාත් උපාධි වැඩසටහන් මෙහි පවත්වාගෙන යනු ලබනවා. ටයිම්ස් ස්කූල් ඔෆ් හයර් එඩ්යුකේෂන් උසස් අධ්‍යාපන ආයතනයේ නව විභාගීය විවෘත කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා. වර්තමානයේ අපි බලාපොරොත්තු වෙන නවීන අධ්‍යාපන ක්‍රමයට අයිති ආයතනයක් තමයි අද මම යුක්ත කළේ. මේ අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම උසස් පෙළ සමත් වුණාන් පස්සේ ඩිප්ලෝමා වෙනුවෙන් ඉදිරිපත් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාව සලසන. අපේ රටේ අනාගත දියුණුවට අපි අපනයන ආර්ථිකයක් වෙනවා නම් අපි 21 සතවර්ෂයේ මැදභාගයේ දිහා බලනවා නම් අලුත් ශිල්ප දැනගන්ට වමන අලුත් දැනුම ලබා ගන්නට වමනයි. ඒ නිසා තමයි විශේෂයෙන්ම මේ ආයතනයේ වාගේ ආයතන ඉදිරියේ වමන ඩිජිටල් අධ්‍යාපන ඩිජිටල් අකඩමියකුත් මේකට ඇතුල් වෙලා තියෙනවා. මේ වැඩසටහන යටතේ මං හිතන්නේ අපේ තරුණ තරුණියන්ට විශාල ලෙස ප්‍රයෝජනය ගන්න පුළුවන්. යෝජනා කළා තියෙන්නේ තරුණ තරුණියන් 50,000කට ආණ්ඩුවෙන් මුදල් දෙන්න පිළිගත් ආයතනවල පුහුණුව ලබා ගන්න. මෙවැනි ආයතන තිබෙනවා නම් අපි රන්නේ ආයතන පිළිගත් ආයතන හැටියට පත් කරන්න පුළුවන් අනාගතයේදී පුහුණුව ගන්න. දැන් තියෙන පුහුණු ආයතන වලට අමතරව තමයි මේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම මේ රටට මේ තරුණ තරුණියන්ට ඊළඟ අවුරුදු කීපයේදී රටේ වැඩ කටයුතු දියුණු වෙනකන් ආයෝජනය වැඩි වෙලා අලුත් කර්මාන්ත ආරම්භ වෙනතුරු රැකියා රජේත්
පුද්ගලිකාංශයේ ස්වයං රැකියා ලක්ෂයක් විතර අපි ඉදිරිපත් කරනවා. ඒවටත් මෙවැනි සුදුසුකම් තිබීම සහතික තිබීම රටේ ආර්ථිකය ඊළඟ මට්ටමට ගෙනියන්න විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. ඩිජිටල් කරණයක් ඩිජිටල් ආර්ථිකයක් සඳහා තමයි මෙවැනි ආයතන උවමන. එහෙනම් ඩිජිටල් අධ්‍යාපනයේට මේක විශාල රුකුලක්. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළමෙන 15 වනදා පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. මේ අතර 2024 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේද නොවැම්බර් මස 25 වනදා ආරම්භ වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මාස 15 වෙනි දින පැවැත්වීම සඳහා සියලු කටයුතු මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. 15 වෙනි ඉරු දින පෙරවරු 9:30ට විභාගය ආරම්භ වෙනවා. මේ විභාගය සඳහා අපේක්ෂකයන් 323,879 දෙනෙක් අයදුම් පත්‍ර යොමු කරලා තියෙනවා පාසල් වලින්. අපි මේ දරුවන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන විශේෂ පාසල් වල අපි හිටලා තියෙනවා වෙනම විභාග මධ්‍යස්ථාන 7ක්. ඒ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉගෙනුම ලබන පාසල් වල. ඊට අමතරව අපි මහරගම අපේක්ෂා රෝහලේ විභාග මධ්‍යස්ථානයක් පිහිටලා තියෙනවා. රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා ඒ සිසුන් සඳහා. ඒතන මේ මධ්‍යස්ථානය අපි දැන් කාලයක සිට ක්‍රියාත්මක කරගෙන යනවා. මොකද ඒ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම මත දැන් ඒ පහසුකම් හොඳට ලබා දෙන ඒ ආරෝග්‍ය ශාලාව මගින්. ඒකට මේ වන විට අපි සියලු කාර්ය මණ්ඩල පත් කළ අවසන්. ඒ අයට ඒ රාජකාරී බාර දීලා තියෙනවා. ඒ කාර්ය මණ්ඩල මේ වෙනකොට අපි අවශ්‍ය උපදෙස් ලබා දීලා පුහුණුවීම් කටයුතු අවසන් කරලා තියෙන්නේ. ඒ අයට අවශ්‍ය විභාගයට අවශ්‍ය ලිපි ලේඛන අපි බාර දීලා තියෙනවා. ඒ ප්‍රාදේශීය රැස් කිරීමේ මධ්‍යස්ථාන වලට නිකුත් කරලා තිබෙනවා. ඊයේ මැදම රාත්‍රියේ සිට මේ ප්‍රශ්න පත්‍ර ලංකා පුරා පිහිටි සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වලට අපි මේ වෙනකොට නිකුත් කරමින් පවතිනවා. මත් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 491ක් දිවෙන පුරා ක්‍රියාත්මක වෙනවා. අද මේ වෙනකොට ඒ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සියල්ලක් ඒ පොලිස් ආරක්ෂාව යටතේ ක්‍රියාත්මක වෙනවා. අද සියලු සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වලට විභාග දෙපාර්තමේන්තුවේ සිට ප්‍රශ්න පත්‍ර නිකුත් කරනු ලැබුවා. මේ විභාගයේ මුල සිටම මේ සෑම කටයුත්තකදීම ඒ විභාගයට ආරක්ෂාව සැපීම පොලිස් දෙපාර්තමේන්තුව සිදු කරනු ලබනවා. ඒතර මේ විභාගයේදී ප්‍රවේශ පත්‍රයක් අපි දරුවන් වෙනුවෙන් නිකුත් කරන්නේ නැහැ. අපි පුරුදු පරිදි ප්‍රවේශ පත්‍රයක් නිකුත් නොකර පැමිණීමේ ලේඛනයක් ඉදිරිපත් කරනවා. ඒතර ඒ දරුවන්ගේ නම විභාග අංක ඒ සියල්ලකෙහි ඇතුළත් වෙනවා. ඒකෝට විදුහල්පතිවරු ඒ දරුවන්ගේ විභාග අංකය ටැග් එකක් හදලා අපි දරුවන්ට දෙන්න අවශ්‍යයි. ඒක තමන්ගේ ඇඳුමේ ඒක රඳවා ගන්නට පුළුවන් ආකාරයට. ඒකට ඒක පරීක්ෂා කරන බල්ලා නිවැරදි ආසනයෙන් වාඩි වෙන්න කියන ඉල්ලීම මම විශේෂයෙන් මෙතනදි කරනවා. ඒකම විභාගයේ ආරම්භ වෙන්නේ පෙරවරු 9:30ට. අපි උපදෙස් දීලා තියෙනවා පෙරවරු 9 වන විට මේ දරුවන් අසුන් ගන්නවන්න කියලා. මොකද පැය භාගයේ කාලයක් තියෙනවා. ඒකට ඒක මේ ප්‍රමාද වෙලා ආපහුම මේ දරුවන්ට නිසි පරිදි විභාගයේ ලියන්න සුදුසු මානසික පරිසරයක් ඇති වෙන්නේ නැහැ. ඒ අනිත් කාරණේ තමයි යම් යම් කාර්යයන් කීපයක් ඉටු කර ගන්න තියෙනවා මේ විභාගයට පෙර. පැමිණීමේ ලේඛන අස්සන් කර ගැනීම, ඒ දරුවන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම, ඒ සඳහා අපි ඉඩ තබලා 9 වෙනකොට විභාග මධ්‍යස්ථානයේ අසුන් ගන්නවන්න කියලා උපදෙස් දීලා තියෙනවා. එතකොට විදුහල්පතිවරු ඒ අනුව විභාග මධ්‍යස්ථානට 9ට පෙර යා හැකිවන පරිදි ඔබට වෙලාවක් දීලා ඇති ඔබේ පාසලට යන්න. ඒ නිසා මම සියලුම මේ දරුවන්ගෙන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා ඒ නියමිත වෙලාවට ඒ තමන්ගේ පාසලට දරුවන් රැගෙන යන්න. එහෙම නැති වුණොත් වෙන්නේ ඒ සමස්ත සියලුම දරුවන්ට යම් ප්‍රමාදයක් සිදු වෙනවා. එහෙම තත්ත්වයක් ඇති කරන්න එපා කියන ඉල්ලීම විශේෂයෙන්ම සිදු කරන්නට ඕනේ. ඉදිරි උසස් පෙළ විභාගය දැන් මේ 2024 මේ වර්ෂයේ මම මේක සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්නට සැලසුම් කරලා තිබුණා. නමුත් පසුගිය උසස් පෙළ විභාගය කල් දාන්න සිද්ධ වීම නිසාත් ඒකම ඇගීම් කටයුතු ප්‍රමාද කරන්න සිදු වුණ නිසාත් ඒක වෙනස් වුණා. දැන් ඉදිරි උසස් පෙළ විභාගය මේ වසරේ උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වෙනිදා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. විභාගය දෙසැම්බර් 20 වෙනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා. කසල වලින් තොර වටපිටාවක්. අපි හැමෝටම සබහා දහම ගැන නැවත හිතන්න වෙලාවක්. ඔබ නොසිතන ඒත් දැනගත යුතු කරුණක් මේ. ලෝකයේ පුරාම වාර්ෂිකව ටොන් බිලියන 2.4ක් අපද්‍රව්‍ය නිෂ්පාදනය කරනවා. එයින් 34% අපද්‍රව්‍ය පරිසරයට එක්වෙන්නේ ඉහළ ආදායම්ලාභී රටවල් වලින්. එම රටවල් ටොන් මිලියන 683ක් අපද්‍රව්‍ය නිෂ්පාදනය කරනවා. එයින් 32%ක්ම ආහාර සහ හරිත අපද්‍රව්‍ය. ඒ අපද්‍රව්‍ය වලින් 52%ක් ප්ලාස්ටික්, කඩදාසි, ලෝහ ආදිය. ඉතිරිය අනෙක් අපද්‍රව්‍ය
ලෝකයේ පුරා වැඩිම අපද්‍රව්‍ය ප්‍රමාණයක් ජනනය කරන්නේ නැගෙනහිර ආසියානු සහ පැසිෆික් කලාපයේ රටවල්. මැද පෙරදිග රටවල් වලින් නිෂ්පාදනය කරන අපද්‍රව්‍ය ප්‍රමාණය සංඛ්‍යාත්මකව 6%ක් වගේ. මේ සියල්ල සිදුවන්නේ සාමාන්‍ය පුද්ගලෙක් දවසකට පරිසරයට මුදා හරින කිලෝග්‍රෑම් 0.74ක අපද්‍රව්‍ය ප්‍රමාණය නිසා. මේ සංඛ්‍යාවත් පුද්ගලානුරූපව වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයක් විදියට ගත්තම කිලෝග්‍රෑම් 4.5ක් දක්වා වෙනස් වෙන්න පුළුවන්. මේ අපද්‍රව්‍ය අතර පරිසරයට හානි කරන ප්‍රධාන දෙයක් තමයි ප්ලාස්ටික් කියන්නේ. සාමාන්‍යයෙන් වසරකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් මිලියන 350ක් ලොව පුරා ජනනය වෙනවා. ප්ලාස්ටික් භාවිතය ගත්තම 2020 වසරේදී ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් මිලියන 5ක් වෙළඳාම් කරලා. ඒ අතරින් බොහෝ ප්‍රමාණයක් ප්ලාස්ටික් අවසානයේ එක් වෙන්නේ මහමුහුදට. ඔබ දන්නවද ලෝකයේ 80%කට වැඩිය ප්ලාස්ටික් මුහුදට මුදා හරින්නේ ආසියානු කලාපයේ රටවල් කියලා. ඉතින් ඒ තුලින් සාගර ජීවීන්ටත් පිරිසිදු ජල පෝෂක වලටත් එල්ල වෙන්නේ ප්‍රබල බලපෑමක්. තත්ත්වය එසේ වෙද්දී මේ කැලි කසර ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කරන්න ක්‍රමවේදයක් ලෝකයේ තවමත් නැද්ද? ලෝකයේ රටවල් වලින් 70%ක අපද්‍රව්‍ය කළමනාකරණ ආයතන තියෙනවා. මේ දේවල් රටකින් රටකට වෙනස් වෙනවා. ඒ රටේ තියෙන නීති පද්ධතියත් එක්ක. කසල රඳවන නම් අපිට බොහෝ තැන්වල දකින්න පුළුවන්. ඒත් ලෝකයේ හැම රටකම බැහැර කරන අපද්‍රව්‍ය 37%ක් විතරයි කසල රඳවණයකට යොමු කරන්නේ. 19%ක් වුණ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරනවා ලොව පුරාම. ඒ අතරින් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය 20%ක් විතරයි කරන්නේ. ඒත් කනගාටුවට කරුණ නම් කැලි කසල 31%ක්ම විවෘත පරිසරයටයි මුදා හරින්නේ. මේ හේතුවෙන් සිදුවන හානිය මේ වෙනකොටත් අපි හැමෝම භුක්ති විඳින්මින් ඉන්නේ. පරිසර දූෂණය, සාගර දූෂණය ඉදිරියටත් ලෝකය පුරාම සීග්‍රව සිදුවෙන්න තවත් හේතුවක් කාර්මීකරණය. තාක්ෂණය අතින් කොච්චර දියුණුවත් හුස්ම ටික දෙන පරිසරය අමතක කරනව නම් ඒ නැහිමි වෙන්නේ අපි හැමෝගෙම අනාගතය. උදාහරණයක් කිව්වොත් 2050 වන විට වසරකට ටොන් බිලියන 3.4ක් අපද්‍රව්‍ය ලෝකය පුරාම පරිසරයට මුදා හරිනවා. දැනට මුදා හරින ප්‍රමාණයට වඩා 70%ක වර්ධනයක්. මේ සංඛ්‍යා ලේඛන සියල්ලම අපිට හිතන්නට කොයි තරම් කාරණා ඉතිරි කරලාද? රටේ දරුවන් කියන අනාගතය, ඔබේ අනාගතය ඉදිරියේදී හැඩ ගැහෙන්නේ කොහොමද? පරිසරය කියන්නේ අපේ කොටසක් වගේම අපි පරිසරයේ කොටසක්. ඉතින් පිරිසිදු පියකරුලවක් ඉදිරි අනාගතයට උරුම කිරීමේ වගකීම අපි හැමෝටම පැවරිලා තියෙන්නේ. පොලිතින්, ප්ලාස්ටික්, කසල පරිසරයට මුදා හරින්න කලින් ආයෙත් දෙපාරක් හිතන්න. මේ අපේම පරිසරය. Clean up Sri Lanka. පිවිතුරු පියකරු රටක්. වැඩිදුර තොරතුරු cleanupsrilanka.lk වෙබඩවියෙන්. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දැන්. ලෝක ආහාර වැඩපිළිවෙල විසින් මෙරටට ලබා දීමට නියමිත MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක තුගය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා මේ වන විට සියලු කටයුතු අවසන් කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ සඳහා මෙම සතිය තුළ සියලු කටයුතු අවසන් කරන ලෙසත් අදාළ ගිවිසුම් අත්සන් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා ඒ සම්බන්ධව කටයුතු කරන නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව වී වගාවට අත්‍යවශ්‍ය පොහොර විශේෂයක් වන MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් ඉදිරි මහ කන්න දෙකකදී මෙරට සියලුම වීගොවීන්ට නොමිලේ ලබා දීම හැකිවනු ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළා.
මෙම වසරේ ගත වූ මාස 8ක කාලය තුළ ඊශ්‍රායලයේ සාත්තු සේවා ශ්‍රේෂ්ඨ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් 784 දෙනෙකු පිටත්ව ගොස් තිබෙනවා. එමෙන්ම එරට සාත්තු සේවයේ රැකියා සඳහා සුදුසුකම් ලැබූ තවත් කාන්තාවන් 19 දෙනෙකු වෙත ගුවන් ටිකට් පත් ලබා දීම ඊයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදු කෙරුණා. මෙම පිරිස සැප්තැම්බර් මාස 15 වන දින ඊශ්‍රායලයේ බලා පිටත්ව යාමට නියමිතයි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායලයේ ෆීබා ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව මේ වන විට ශ්‍රී ලාංකිකයන් 1618 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා අවස්ථා උදාවී ඇති බව සඳහන්. දීර්ඝ සති අන්ත නිමාඩුවට ගම්බිම් බලා යන පිරිසට අද සිට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ ඒ සඳහා අමතර බස් රථ 60කට ආසන්න සංඛ්‍යාවක් අද සිට ධාවනයට යෙදවීමට කටයුතු කරන බවයි. ජාතික ගමනාගමන කොමිෂන් සභාව කාලසටහනකින් තොරව අමතර බස් රථ ධාවනයට සැලසුම් කර තිබෙනවා. මේ අතර අද රාත්‍රියේ සහ හෙට උදෑසන බදුල්ල සිට කොළඹ දක්වා විශේෂ දුම්රිය ගමන් වාර ධාවනයට කටයුතු යොදා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 වනදා සිට ඔක්තෝබර් 6 වනදා දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු සංවිධානය කර තිබෙනවා. ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පෙරවරු 9 සිට පසවරු 9 දක්වා පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇති. මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සංවිධානය වන්නේ 25 වන වරටයි. එහි අනුග්‍රාහක ගිවිසුම් අත්සන් කිරීම සහ වෙළඳකුටි බෙදා දීමද පසුගියදා සිදු කෙරුණා. මෙම වසරේ ඇති අධික ඉල්ලුමත් 25 වන සංවසරයේදීම නිසා වෙනුත් මෙවර පොත් ප්‍රදර්ශනය වෙනත් වසරවලට සාපේක්ෂව වඩාත් උත්කර්ෂවත් අන්දමින් සංවිධානය වන බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සඳහන් කළේ. සබරගමු පළාතෙත් මහනුවර සහ නුවරලී දිස්ත්‍රික්කවලත් අද දිනේ විටින් විට වැසි හෝ ගිගුරුම් සැත වැසි ඇතිවිය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම ඌව පළාතේ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සැත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක්වෙනවා. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට මොනරාගල සහ ත්‍රිකුණාමලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක 45ක පමණ තද සුළන් ඇතිවිය හැකි බවද කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මේ අතර ගිගුරුම් සැත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට හා ඒවයින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර නාලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ. දිවෙනේ අද දිනේ කාලගුණික තත්ත්වයේ ගත්තම පෙර දිනවලට සාපේක්ෂව අඩුවීමක් තියෙනවා. හැබැයි කෙසේ නමුත් දිවෙනේ සබරගමු නුවර නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල කඩින් කඩ වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඊට අමතරව බස්නාහිරයි ගාල්ල මාතර සහ වයඹ වගේ පළාත්වල වැසිවාර කීපයක් ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. දිවයින හරහා තියෙන සුළං තත්ත්වය ගත්තම තවදුරටත් පවතිනවා. මේ තත්ත්වය බලපාන්නේ උතුරු උතුරු මැද ඊට පස්සේ මධ්‍යම කඳිකරේ බටහිර බෑවුම් පැත්ත මොන්රාගල තිරිකුණාමලේ හම්බන්තොට වගේ දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. අනෙක් කාරණේ තමයි මුහුදේ කාලගුණය ගත්තොත් විශේෂයෙන්ම පුත්තලම ඉඳන් කොළඹ හරහා පොතුල් දක්වාම වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන මොහොත් තීරවලත් පාන්දර ජාමේ හෝ සවස් ජාමේ බොහෝ විට තැනින් තැන වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. හැබැයි සුළඟේ වේගය වැඩි ස්ථාන ගත්තම කංකසන්තුරේ ඉඳන් පුත්තලම දක්වත් මාතරේ ඉඳන් පොතුල් දක්වත් සාමාන්‍ය මුහුදුබඩ තීරයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. හැබැයි සුළං හමන්නේ ප්‍රධාන වශයෙන්ම නිත්‍ය දිශාවේ. හැබැයි මේ වැසි තත්ත්වයේ හෙට දිනේ ටිකක් වැඩි වුණාට 16 වෙනිදා සිට මේ වැසි තත්ත්වයේ සැලකිය යුතු අඩුවීමක් බලාපොරොත්තු වෙනවා කියන එක අපි ජනතාවට මතක් කරනවා. සාමාන්‍යයෙන් 16ත් 26ත් අතර තත්ත්වයේ ගත්තොත් විශේෂයෙන්ම වැසි තත්ත්වයේ අඩුවීම අපි මේ වෙනකොට අපේක්ෂා කරනවා. ඒ සමගින් ශ්‍රද්ධා ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නවතම පුවත් දැනගැනීමට ශ්‍රද්ධා ටීවී නිවුස් YouTube channel එක subscribe කරන්න.